මෙක්සිකෝවේදී පිටසක් වල ජීවින්ගේ මල සිරු නිරාවරණය කරයි විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කියා එකක් මේ දින මෙන පුවත්පතගෙනන වර්තාවක අද දක්වා තිබෙන්නේ හැම පුවත්පත්ම වර්තා කරනවා මල සිරු වල හඳුනා නොගත් DNA සාම්පල තිබෙනවා පිටසක් වල ජීවීන් හා පියාඹන පිරිසි සම්බන්ධව ලෝපුරා ආන්දෝලනයට තුඩුදුන් ප්‍රකාශ හා හෙළිදරව් සැබෑව බෝටපත් කරමින් මෙක්සිකෝවේ කොංග්‍රසයේ හමුවේදී මින් පෙර කිසිවෙකු සැබවින්ම නොදුටු පිටසක් වල ජීවීන්ගේ මල සිරු දෙකක් ප්‍රදර්ශනය කර ඇතැයි විදේශ මාධ්‍ය වර්තා කරනවා පේරු දේශයේ කුස්කෝ පළාතෙන් ස්වාගත් බව කියන මේ අරුම පුදුම පිටසක් වල ජීවීන්ගේ මල සිරු හඳුනා නොගත් සංසිද්ධීන් පිළිබඳව මෙක්සිකෝ කොංග්‍රසයේ පැවති විමර්ශනාත්මක විවාදයේදී ප්‍රදර්ශනය කිරීම රූපවාහිනිය මගින් සජීව විකාශය කිරීමත් සමගම එරට පමණක් නොව සමස්ත ලොවම කැළඹීමකට පත් වූ බව තමයි අද දින මෙන පුවත්පතේ එම වාර්තාවත් සඳහන් කරන්නේ. එයත් වාර්තා කරනවා එම දිවයින පුවත්පත ලොවම මවිත කරමින් පිටසක්වල ජීවින්ගේ සිරු රූපෙන් වති චතුර පමුණු වගේ වාර්තාව ලෝකයේම විමතියට පත් කරමින් මෙක්සිකෝ අගනුවර ඊයේ වසර දහසක් පැමණි පැරණි පිටසක්වල ජීවී සිරු දෙකක් ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙක්සිකෝ මාධ්‍යවේදියෙක් වන ජෙම් මෝසානහට මේ මල සිරු ප්‍රදර්ශනය කිරීම සඳහා මෙක්සිකෝ රජය අවසර ලබා දීලා තිබුණා. වීදුරු ආවරණයක් සහිත පෙට්ටි දෙකක තබා තිබූ මේ මල සිරු පේරු රාජ්‍යයෙන් සුවාගත් බව විදේශ මාධ්‍ය කියනවා. මේ මල සිරු දෙක පිටසක්වල ජීවීන්ට අයත් යානාවක කඩා වැටි සුවා ගන්නා ලද ඒවා නොව ඇල්ගී පතලකින් සුවා ගන්න ලැබුව ඒවායි. පසුව මේ මල සිරු පොසිල බවට පත් වෙලා තියෙනවා. මේ පිටසක්වල ජීවී මල සිරු නිරීක්ෂණය සඳහා ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුත් ඇමරිකාවේ නාවික හමුදාවේ නිලධාරීනුත් පැමිණ සිටි බවයි අද දිවයින පුවත්පතේ එම වාර්තාවෙන් සඳහන් කරන්නේ. අද පුවත්පත වාර්තා කරන්නේ පිටසක්වල සිරුරු දෙකක් ප්‍රදර්ශනයට පත් කළා කියන එක තමයි අද පුවත්පතේ එම වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. එම ඡායාරූපයත් සමග එයත් දක්වා තිබෙන්නේ. ඒ අද වාර්තාවත් උපුටා ගන්න නිසා ඒ පිටසක්වල ජීවීන් පිටසක්වල ජීවීන් පිළිබඳව විද්‍යාත්මක විමර්ශනාත්මක පර්යේෂණයක් කළා ඒ මෙක්සිකෝව හින්දා ලංකාවේ ආව උනා නම් එම ඡන්ද කාලයට තමයි බොක්ස් එක අරින්නේ. දෙපැත්තේ පොහොට්ටු දෙකක් තියයි නළුම් පොහොට්ටු දෙකක් තියයි එක පාර ශබ්දයක් ඇහුණා. ශබ්දයක් ඇහිලා බැලින්නම් පිටසක්වල ජීවීන් දෙදෙනෙක්. ඒ කියන්නේ රටට හොඳ රටට සුබයි සෞස්ත්‍රීක නායකත්වයක පෙරමග ලකුණු කියලා ඡන්ද කැම්පේන් එකට පාවිච්චි කරાવી.